තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තෙරුවන් සරණයි. අද අපේ පාලි පන්තිය දැන් ආරම්භ කරන්නේ. පසුගිය පාඩමෙන් අපි පාලි භාෂාවේ භාවිත කරන නාම පද ක්‍රියාපද පිළිබඳව අවබෝධයක් දැනුමක් ලබා ගත්තා. අද පාඩමෙන් උගන්වන වචන ලියාගන්න. අද පාඩම පස්වෙනි පාඩම පංචමෝ පාඨෝ. හත්තෝ. හත්තෝ කියන්නේ අත. පාදෝ. පාදෝ පය නැත්නම් පාදය. හත්තෝ පාදෝ සීසං. සීසං හිස. අයං. අයං කියන්නේ මේ. සර්වනාම පදයක් මේ. ඉමං. ඉමං කියන්නෙත් මේ කියන අර්ථය. අයං කියන එක පුල්ලිංග ස්ත්‍රීලිංග දෙකට ගන්න පුළුවන්. ඉමං කියන එක නපුංසක ලිංගයකට ගන්න පුළුවන්. ඉදං. මේ දෙකම නපුංසක ලිංගයට. ඉදං ඉමං. නාසා. නාසා කියන්නේ නාසය. ගීවා. ගීවා කියන්නේ බෙල්ල. මුඛං. මුඛං කියන්නේ මුඛය නැත්තම් කට. මුහුණටත් කියන මුඛං. ඒතර මුහුණ කට දෙකටම මුඛ. කන්නෝ. කන්නෝ මේකෙන් සිංහලට එන වචනේ තමයි කන. කන කියන්නේ මේ මුහුණේ තියෙන අවයවය. කන. අපි අහුන් කන් දෙන්නේ කන. අනිත් දන්ත නැන් ලිව්වොත් කෑම කන. ඒතර වෙන තේරුමක්. ශරීරං. ශරීරං කියන්නේ සිරුර. ශරීරය. කුහින්. කුහින් කියන්නේ කොහෙද කියන අර්ථය. කොහෙද. චට්ටෝ හයවෙනි. චට්ටෝ හයවෙනි. එතර බිින්දුවෙන් අවසන් යනවා සීසං කියන පදේ. මේක නපුංසක ලිංගයි. අයං කියන එක බින්දුවෙන් අවසන් වුණාට මේක පුල්ලිංගයි. ඉමං ඉදං බින්දුවෙන් අවසන් වුණාට නපුංසක ලිංගයි. මුඛං නපුංසක ලිංගයි. ශරීරං නපුංසක ලිංගයි. මේක කොහෙද කියන අර්ථය. ලිංග ભેදයක් නැහැ. අතර ඕ යන්නෙන් අවසන් වෙන හත්තෝ පුල්ලිංගයි. පාදෝ පුල්ලිංගයි. කන්නෝ පුල්ලිංගයි.
ඕ යන්නේ චට්ටෝ පුල්ලිංගයි ඕ යන්නේ අවසන් වෙනවා. දැන් මේ වාක්‍ය ලියාගන්න. අයං මයිහං හත්තෝ භවති. අයං මයිහං හත්තෝ භවති. අයං මයිහං හත්තෝ භවති. අයං මයිහං හත්තෝ භවති. අයං කියන්නේ මේ. මේ මගේ අත වෙයි. මේ මගේ අත වෙයි. අයං සෝ හත්තෝ භවති. අයං සෝ හත්තෝ භවති. අයං කිවි මේ. අයං මේ සෝ හත්තෝ ඒ අත. අපි ඉස්සෙල්ලකේ සෝ තනියම තිබුණොත් ඔහු කියන අර්ථය. මෙතනදී හත්තෝ කියන එකට විශේෂණ පදයක්. ඒ අත. මේ ඒ අත වෙයි. අයං හත්තෝ මයිහං. අයං හත්තෝ මයිහං. අයං හත්තෝ කියන්නේ මේ අත. මයිහං මගේ. මේ අත මගේ. අයං හත්තෝ මයිහං. අයං මයිහං පාදෝ භවති. අයං මයිහං පාදෝ භවති. මේ මගේ පාදය වෙයි. අයං මයිහං පාදෝ භවති. ඊළඟ වාක්‍යය අයං සෝපාදෝ භවති. අයං සෝපාදෝ භවති. මේ ඒ පාදය වෙයි. සෝපාදෝ සෝ කියන එක විශේෂණයක්. අයං සෝපාදෝ භවති. මේ ඒ පාදේ වෙයි. ඊළඟ එක අයං පාදෝ මයිහං. අයං පාදෝ මයිහං. මේ පාදේ මගේ. ඊළඟ වාක්‍යය අයං මයිහං අයං මයිහං නාසා භවති. අයං මයිහං නාසා භවති කියන්නේ මේ මගේ නාසය වෙයි. ඊළඟ වාක්‍යයේ අයං සා නාසා භවති.
අයං සානාසාව නාසා කියන්නේ නහයනේ. නහයට නහය විස්තර කරන පදයක් තමයි සා කියලා ස්ත්‍රීලිංග පදයක්. මෙතන සෝ කියන්නේ පුල්ලිංග පදය. සෝ පාදෝ සානාසා ස්ත්‍රීලිංගයි. අයි මේක ස්ත්‍රීලිංග නිසා මේකත් ස්ත්‍රීලිංගයි. විශේෂ පදේ ස්ත්‍රීලිංග වෙනකොට විශේෂණ පදයක් ස්ත්‍රීලිංගයි. සානාසා භාති. එතර තේරම මේ ඒ නාසය වෙයි. මේ ඒ නාසය වෙයි. අයං නාසා මයිහංකෙන් මේ නාසය මගේ. ඊළඟ වාක්‍යය අයං මයිහං ගීවා භවති. අයං මයිහං ගීවා භවති. තේරුම මේ අයං කියන්නේ මේ මගේ බෙල්ල වෙයි. මේ මගේ බෙල්ල වෙයි. ඊළඟ වාක්‍යය අයං සා ගීවා භවති. අයං සා ගීවා භවති. මෙතන බලන්න සා කියලා පදයක් කලින් වගේ හම්බුණා. ගීවා શબ્දේ විස්තර කරන පදේ. ගීවා શબ્දේ ස්ත්‍රීලිංග නිසා සා කියලා. ඒ. එතන අයං සා ගීවා භවති. මේ ඒ බෙල්ල වෙයි. මේ වාක්‍ය අයං ගීවා මයිහං. මේ බෙල්ල මගේ. එතන මේ ස්ත්‍රීලිංග අයං කියන්නේ ගීවා શબ્ද ස්ත්‍රීලිංග නිසා. ඊළඟ වාක්‍යය ඉදං සීසං භවති. සීසං කියන්නේ නපුංසකලිංග පදයක් නේ. ඒතර ඉදං නපුංසක විශේෂණ පද. ඉදං කියන්නේ මේ හිස වෙයි. මේ හිස වෙයි. ඊළඟ වාක්‍යය ඉදං මයිහං සීසං භවති. ඉදං මයිහං සීසං භවති. ඉදං නපුංසකල සීසං නපුංසක නිසා ඉදං නපුංසකල. ඉදං මයිහං සීසං භවති. මේ මගේ හිස වෙයි. ඊළඟ වාක්‍යය ඉදං සීසං මයිහං. ඉදං සීසං මයිහං. මේ හිස මගේ. ඊළඟ වාක්‍යය ඉදං මුඛං භවති. මුඛං කියන්නේ මුහුණට කියනවා, කටට කියනවා. ඉදං මුඛං භවති. ඉදං මේ මුහුණ වෙයි. නැත්නම් මේ කට වෙයි.
ඊළඟ වාක්‍ය ඉදං මයිහං මුඛං භවති. ඉදං මයිහං මුඛං භවති කියන්නේ මේ මගේ මුහුණ වෙයි. මේ මගේ කට වෙයි. ඊළඟ වාක්‍ය ඉදං මුඛං මයිහං. ඉදං මුඛං මයිහං මේ මුහුණ මගේ. ප්‍රශ්නයක් අහනවා. කුහින් කියන්නේ කොහෙද කියන අර්ථය. කුහින් ත්වං ගච්ඡසි. ඔබ ඔබ සිංහලට එනකොට උක්තේ මුලට එනවා. ඔබ කොහි යෙහිද? ඔබ යන්නේ කොහිද? කුහින් ත්වං ගච්ඡසි. කුහින් කියන්නේ කොහෙද? එතන මේ වාක්‍යය බලන්න සියන්නෙන් අවසන් වෙනව නේද? සියන්නෙන් අවසන් වෙන්නේ ත්වං කියලා පටන් ගත්ත නිසා. ත්වං ගච්ඡසි ඔබ මධ්‍යම පුරුෂය. මේ ප්‍රශ්නෙම මේ විදිහට අහන්න පුළුවන්. ත්වං කුහින් ගච්ඡසි. තේරුම් වෙනස් වෙන්නේ එකම තේරුමත්. කුහින් ත්වං ගච්ඡසි කිව්වත් ත්වං කුහින් ගච්ඡසි කිව්වත් එකම තේරුම. ඔබ කොහෙ යෙහිද? මාතා කුහින් අත්ථි. මාතා කියන්නේ මවනේ. කුහින් අත්ති කොහෙද? කොහෙ ඇද්ද? අම්මා කොහෙ ඇද්ද? අම්මා කොහෙ සිටීද? මව සිටින්නේ කොහෙද? අයං චට්ඨෝ පාඨෝ භවති. අයං චට්ඨෝ පාඨෝ භවති. අයං චට්ඨෝ පාඨෝ භවති කියන්නේ මේ හයවෙනි පාඩම වෙයි. මේ හයවෙනි පාඩම වෙයි. අපි එක පදයක් වෙනස් කරනවා. ඒතර තේරුම කියන්නේ අයං චට්ඨෝ සිස්සෝ භවති. මේ හයවෙනි ශිෂ්‍යයා වෙයි. ඊළඟ වාක්‍ය චට්ඨෝ පාඨෝ අත්ථි. චට්ඨෝ පාඨෝ අත්ථි කියන්නේ චට්ටෝ කියන්නේ හයවෙනි පාඨෝ පාඩම අත්ති ඇත. හයවෙනි පාඩම ඇත. දැන් අභ්‍යාසයක් දෙනවා. මේක ලියාගන්න. හිස් තැන් පුරවන්න. එක අයං හිස් තැනක්. මයිහං හිස් තැනක්. අයං මයිහං අයං
හිස් තැන පුරවන්න. අයං හරි ඉගෙන ගත්තු වචන දාන්න පුළුවන්. හත්තෝ දාන්න පුළුවන් නේද? පාදෝ දාන්න පුළුවන් නේද? අයං හත්තෝ මේ අත. අයං පාදෝ මේ පාදය. මයිහං ක්‍රියාපදයක් දාන්න පුළුවන්. අයං පාදෝ මයිහං භවති. අයං පාදෝ මයිහං භවති කියන්නේ මේ පාදය මගේ වෙයි. දෙවෙනි එක හත්තෝ ස්තනක්. ස්තන් දෙක පුරවන්න. හත්තෝ කියන්නේ අතනේ. මේ අත කියන්න පුළුවන්. මොකද්ද? අයන් හත්තෝ නේද? සෝ හත්තෝ කියන්න පුළුවන්. සෝ හත්තෝ කිව්වත් හරි අයන් හත්තෝ කිව්වත් හරි. සෝ හත්තෝ කියන්නේ ඒ අත. අයන් හත්තෝ කියන්නේ මේ අත. අපි ඒ අත කියන්නේ ඈත තියෙන එකක්. ඒ අත. මේ අත කියන්නේ ළඟ තියෙන එකක්. කොහොමද වාක්‍ය පිරෙවි? අයන් හත්තෝ මයිහං කියන්න පුළන්නේ. මේ අත මගේ. භවති කියලිවත් හරි. මේ අත වෙයි. තුන්වෙනි එක අයං හිස් තැනක්. ගීවා හිස් තැනක්. ගීවා කියන්නේ බෙල්ලනේ. එතර කොහොමද? අයං මයිහං ගීවා භවති. අයං මයිහං ගීවා භවති කියන්නේ මේ මගේ බෙල්ල. ගීවා බෙල්ල. අයං මයිහං ගීවා භවති. මේ මගේ බෙල්ල වෙයි. හිස් තැනක් සීසං. හිස් තැනක් භවති. කොහොමද ස්තනට එන්නේ හතරෙනි වාක්‍යය? සීසං නපුංසක ලිංගයි. බින්දුව තියෙනවනේ. එතකොට නපුංසක ලිංග පදයක් එන්න ඕන. ඉමං නේද? ඉමං සීසං. නැත්තම් ඉදං සීසං. ඉදං සීසං මගේ වෙයි කියන්න පුළුවන්. මයිහම් භවති. මේ හිස මගේ වෙයි. පහ ඉදං හිස් තැනක් ශරීරං. ඉදං ශරීරං හිස් තැනක්. ශරීරං කියන්නේ සිරුර. ඒකට විශේෂණ පදේ ඉදං. මේ ඉදං. ඉදං මයිහං ශරීරං භවති. ඉදං මයිහං ශරීරං භවති. ඉදං මයිහං ශරීරං භවති කෙනකේ තේරුම මේ මගේ සිරුර වෙයි. ඊළඟ වාක්‍ය හිස් තැනක් කන්නෝ භවති. කන්නෝ අන්න පුල්ලිංග බව අඳුරගත්තා. කන්නෝ. කන්නෝ කියන්නේ කන. කන්නෝ කන. මේ අයං කන්නෝ. අයං කන්නෝ මයිහං භවති. හොඳයි. එහෙනම් අද අපි පාඩම මෙතනින් අවසන් කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.